ජාත්‍යන්තර බැඳුම් කර මම මේ බැලුවා මේ මහා බැංකුවෙන් නිකුත් කරන හැම සිකුරාදාම වාර්තාවක් ඒ වාර්තාවේ තියෙනවා මේ මේ ගිය සිකුරාදා නිකුත් කරපු වාර්තාවේ තියෙනවා ජාත්‍යන්තර බැඳුම් කර ද්විතීයික වෙළඳපොලේ කීයටද විකුණෙන්නේ කියලා පොලිය ජනවාරි මාසේ 2022 ජනවාරි මාසේ 18 වෙනිදා මේ කල්පිරෙන බැඳුම් කරේ පොලිය තියෙන 5.75 හැබැයි ගිය සතියේ ඒක මේ ඒකට තියෙන මේ ද්විතීයික වෙළඳ පොලේ ඒවට මේ මේ ඔෆර්ස් තියෙන්නේ 145ට 145 ඊළඟට 2022 ජූලි මාසේ 25 වෙනිදා කල්පිරණ බැඳුම් කරේ 139.8 139.8 අපි හිතු ගත්තොත් එහෙම අප්‍රේල් මාසේ 18 වෙනිදා කල්පිරණ බැඳුම් කරේ 2023 ද්විතීයික වෙළඳ පොලේ කීයද 129.3 ඉතින් ඔය වගේ ගණන් වලට 140ක් දීලා අපිට ණය ගන්න පුළුවන් ද ඩොලර් ණය මේ මේ ජාත්‍යන්තර වෙළඳ පොලෙන් ගන්න බෑ එහෙමනම් මොකද්ද මෙතන වෙලා තියෙන්නේ අපිට ඩොලර් නැහැ අපිට ඩොලර් නැහැ සංචිත වල මම කියවනේ රත්තරන් ටික අයින් කරාම ගිය මාසේ ඉවර වෙනකොට තිබුණේ ඩොලර් බිලියන 2.3 දැන් මේ මේ IMF එකෙන් ලැබිච්ච ටිකයි බංගලාදේශයේ ලැබිච්ච ටිකයි එකතු වුණාම ඒක නැවතත් කෙටි කාලීනව යම් කිසි ප්‍රමාණයකින් ඉහළ යාවි එතකොට ආණ්ඩුව හෙට කියාවි මෙන්න බලන්න අපේ සංචිත ශක්තිමත් වෙලා කියලා. නමුත් එහෙම මේ කෙටි කාලීන හුවමාරු හරහා සංචිත ශක්තිමත් කරගත්තයි කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. එහෙමනම් ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ ආමියක දාලා මේක කරන්නත් බැරි නා. හදිසිය නීතිය දාලා මේ ප්‍රශ්න විසඳන්නත් බැරි නා. කෙටි කාලීන ස්වප්න අරගෙන මේ ප්‍රශ්න විසඳන්නත් බැරි නා. එහෙමනම් ආණ්ඩුව තමන් වාඩි වෙලා කල්පනා කරන්න ඕනේ මොකද්ද අපිට තියෙන ගැළවීම මෙතනින් එහාට මොකද තවදුරටත් මෙහෙම කියෝතින් එහෙම මිනිසුන්ට කන්න නැති වුනහම මිනිසුන්ට ගෙවල් වල ඇතුලේ ඉන්න බෑ දරුවන්ට කන්න දෙන්න වෙනවා දරුවෝ කිරිපිටි ඉල්ලනකොට තාත්තලා මොකද කරන්නේ එහෙමනම් ගෙදර නෝන වාත්තයා කියනවනම් ගෙදරට මේ කෑමට මේ එක පැත්තකින් සල්ලි නේ අනිත් පැත්තෙන් මේ ආහාර මේ අරබුදයක් තියෙනවා කියලා. එතකොට සමාජයේ විශාල කැළඹීමක් ඇති වෙන එක නවත්තන්න පුළුවන්ද? එතකොට ආමේක දාලා හදිසි නීතිය දාලා ඒ කට්ටිය මර්ධනය කරන්නද ආණ්ඩුව උත්සාහ කරන්නේ? ඉතින් ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ දැන් මේගොල්ලෝ තීරණාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා. මෙතනින් එහාට මේ ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න බෑ. මෙතනින් එහාට මේ ක්‍රමයට ආණ්ඩුවට යන්න බෑ. ආණ්ඩුව තීරණයක් ගන්න වෙනවා මොකද්ද අපි කරන්න කියලා මේ හදිසි නීතිය දාලා තවදුරටත් මර්ධනය කරලා වෙළඳපොළ මේ 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 පාලනය කරන්න උත්සාහ කරනවද එහෙමත් නැත්නම් ඔව් අපිට මේ ගමනෙන් මේට හා යන්න බෑ මේක අසාර්ථකයි ඒ නිසා මේ අසාර්ථක වැඩපිළිවෙල මෙතනින් අත්හැරලා දාලා විකල්ප අපි දිගින් දිකටම මේ ඉදිරිපත් කරලා තියෙන විකල්ප වැඩපිළිවෙල ඒ කියන්නේ විකල්ප කියන්නේ මේ කට්ටිය තමයි කිව්වේ මේ විකල්ප වැඩපිළිවෙලෙන් කරන්න පුළුවන් කියලා. අපි කිව්වේ සාමාන්‍ය ආර්ථික විද්‍යා ක්‍රියාදාමයෙන් තමයි මේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙන්නේ කියලා. ඒ සාමාන්‍ය ආර්ථික විද්‍යා ක්‍රියාදාමයට අවතීර්ණ වෙනවද කියන එක පිළිබඳව ආණ්ඩුවට තීරණයක් ගන්න වෙයි. අනේ ජාන්න. දැන්